හලාවත නගරසභාවේ සුළු සේවකීන් පිරිසකට යම්කිසි පිරිසක් පහර දී තිබෙනවා. වයඹ පළාතේ හොඳම වැසිකිළිය ලෙස සම්මාන ලැබූ හලාවත නගරසභාවට අයත් හලාවත ප්‍රධාන බස් නැවතුම්පලේ පිහිටි වැසිකිළි පද්ධතියට පුත්කලෙන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි. සේවයේ නිරත නගරසභා සේවකීන් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතු මුදල්ද පැහැරගෙන ගොස් තිබෙනවා. මේ අතර නගරසභා වැසිකිළි දේපළවලට සහ සේවකයෙකුගේ එක් යතුරුපැදියකටද මෙම පිරිස හානි කර තිබෙනවා. ඇවිල්ලා යතුරු ඉල්ලුවා. යතුරු ඉල්ලලා කිව්වා මං කිව්වා මං ගාව යතුරු නැහැ. යතුරු තියෙන්නේ සිකියුරිටි මාත්‍යා ගාව. ඒගොල්ලෝ ඒක තෙව්වනේ යතුරු දීපන් කියලා පාරවල් ගාලා පාරවල් දෙකක් ගාලා ගේටුව කඩලා දාලා ඊට පස්සේ ඉස්සරහට ඇවිල්ලා මගේ ගෝලයා මෙයාට ගාලා පුටු සේරම කඩලා දාලා අතේ තිබිච්ච සල්ලි සේරම අරගෙන ගිහිල්ලා. ඊට පස්සේ යනකොට බයික් එකෙන් සම්පූර්ණම කඩලා ලොකු පොල්ලකින් තමයි ගෙව්වේ බයික් එක. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හලාවත ප්‍රධාන මාළු වෙළඳපොළ සේවය කළ හලාවත නගරසභාවේ සේවකීන් ඉවත් කර වෙළඳුන්ගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ හලාවත නාගරික ලේකම්වරයා විසින් හලාවත පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි. මාළු මාකට් එක දාස්තු අය කරන්නේ හලාවත නගරසභාවේ සේවකීන් විසින්. අදත් හලාවත නගරසභාවේ සේවකීන්ව පළවා හැරලා ප්‍රචණ්ඩකාරීන් කීප දෙනෙක් දාස්තු අය කිරීම බලහත්කාරයෙන් ආරම්භ කළා. අපි පොලිසිය සහාය අරගෙන අපි මේ වෙද්දි ඔවුන්ව පළවා හැරලා ඔවුන් සම්බන්ධ නිත්‍යානුකූලව කටයුතු කරමින් අපි ආපහු අපේ සභා සේවකීන් දාලා අපි කටයුතු කරනවා. මෙම සිදුවීමෙන් අනතුරුව හලාවත ප්‍රධාන මාළු වෙළඳපොළට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සතුව තිබී තරාදියක්ද අත්අඩංගුවට ගත් බවයි. මේ අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.